Siyatı FM Maharavana Divana Samprabdiya Rakshayanaya Yakunni Rahe Le Urmai Satya Katandaraya Urmasi Uhele Yaksha Parapura Numbata Barai Ravana Ravana ශිරාලි විශ්වයෙන් පුලස්ති ඍෂිතුමන්ට ලැබුණු සංඥාව ගැන සාකච්ඡා කරන්න ඍෂිතුමා රාවණ රජු මුණ ගැහෙන්න ගියා. ඒත් එක්කම එතුමන් කුම්භකර්ණ මහ සෙනවිතුමන්ට තමන්ව මුණ ගැහෙන්න එන්න කියලා පණිවුඩයක් යැව්වා. රාවණ රජුට කියන්න පුලස්ති ඍෂිතුමන් සතුව බොහෝ දේ තිබුණා. උතර රාවණ ශිරාලියෙන් සංඥාවක් ලැබුණා. ඔවුන් පවසන පරිදි විරුද්ධවාදීන් විසින් ඍජුව පහර දීමක් සිදු කරන්නේ නැහැ. ඔවුන්ගේ උපක්‍රමය වෙනස් කරගෙන තිබෙනවා. සටනකට සූදානම් වීමකට වඩා එය බරපතල බව ඔබත් නොදන්නවා නොවේනේ. රාවණ රජු ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන බවට පුලස්ති ඍෂිතුමන්ට පොරොන්දු වුණා. ඒත් සමගම ඍෂිතුමා යලි සිය වාසභවනට ආවා. කුම්භකර්ණ, ඔබට පණිවිඩය ලැබුණු විගසම පැමිණියාද? එහෙමයි ඍෂිතුමනි. මේ පමාවීමට මොහොත නොවන නිසා මම ඉතා ඉක්මනින් පැමිණියා. මට යලි ශිරාලියෙන් සංඥාවක් ලැබුණා. ඔවුන් පවසන්නේ අපේ ප්‍රතිවාදීන් ඍජු පහර දීමක් නොකරනු ඇති බවයි. එසේනම් ඔවුන් අපට කල් ඇතුව බිය වී ඇති වගයි. නෑ කුම්භකර්ණ, ඔවුන් උපක්‍රමශීලීව ලංකාපුරය විනාශ කර දැමීමටයි උත්සාහ කරනු ඇත්තේ. එසේනම් තත්ත්වය සිතනවට වඩා බරපතලයි. නිවැරදි. මම රාවණ සමගත් මේ පිළිබඳව සාකච්ඡා කළා. මට අවශ්‍යයි ඔබවත් දැනුවත් කරන්න. ඍෂිතුමනි, ඔවුන් කුමනාකාර ක්‍රමවේදයක් අනුගමනය කරයිද? තවමත් සිතාගත නොහැකි කුම්භකර්ණ. නමුත් වර්තමාන ක්‍රියාවලීන්ගෙන් ප්‍රයෝජනගත හැකි හැඩයි. මහරාවණ දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නි රැහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය හෙල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. තවමත් මේඝනාදත් සීතත් මන්දෝදරි දේවියත් උද්‍යාන පරිශ්‍ර පහු කරමින් බොහෝ දේ කතා කරමින් හිටියා. මෑණියනි, ජල උද්‍යානයට මාලිගයේ දිස්වන ආකාරයට තමයි මං වඩාත් ප්‍රිය කරන්නේ. ඇයි මෑණියනි, මාලිගයේ පිහිටි පර්වතයේ බටහිර බෑවුමේ කෘතිම ප්‍රාකාරයක් ඉදිකර තිබෙන්නේ? ඒ සෙබළුන් රැඳවීම සඳහායි සීතා. ඔබ දුටුවනේ සෙබළ බලමුල් රාශියක් පෞරවට රැඳී සිටින අයුරු. ඔව්, නමුත් ඒ දෙස ජල උද්‍යානයේ සිට එකෙල්ලේ බැලිය නොහැකි. මෑණියනි, ආකාශ මාලිගයේ සුන්දරත්වය දෙස බලන්න එය බාධාවක්. එතරම්ම ඒ පෞර දිලිසුම් දෙනවා. නැසිතා, එය ආරක්ෂිත උපක්‍රමයක්. මේ පෞරට සූර්යාලෝකයේ වැටි පරාවර්තනය වෙනවා. අනික ජල උද්‍යානයේ ජලයටත් එය දර්ශනීය වීම තුළ net අන්ධවීම උනත් විය හැකියි. එය සතුරු බලබිඳීම සඳහා යෙදු උපක්‍රමයක්. අයන්ටි, එය මට මොහොතකට හෝ සිතුනේ නෑ. කොතරම් විශ්මයජනක උපක්‍රමයක්ද එවිට රාත්‍රී කාලයට. හොඳ ප්‍රශ්නයක්. රාත්‍රී කාලයට අවශ්‍ය නම් මාලිගය අතුරුදන් කර තිබිය හැකි. මෙතරම් විශාල ආකාශ මාලිගය අතුරුදන් කළ හැකි? ඔබ තවමත් සිවගිරිය ඇති මේ ආකාශ මාලිගයේ ඉන්ද්‍රජාලික කටයුතු කිසිවක් දන්නේ නෑ සීතා. අන්ධකාර මායාව තුළින් එය නොපෙනී තිබිය හැකි. මොනවා?
මහරාවනා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නේ රැහේ ලේ උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි ආකාශ මාලිගේ රාත්‍රියේදී අතුරුදන් කර තැබිය හැකි බව කිව්වම සීත පුදුම වුණා. ඇත්තටම මේ රටේ හෙළයින්ගේ භාවිතයන් පුදුම එළවන සුළුයි. කළුවර අඳුන ඇඟ ගෑමෙන් පුද්ගලයින්ට නොපෙනී යා හැකි ක්‍රමවේද අදටත් අප සතුයි. මෑණියනි, සත්‍යයක්ද මෙය? මේක නොද කිව්දේ සත්‍යයයි. සෑම දිනකම නොවේ. නමුත් පියතුමන්ට යමක් සිතුණු ඕනෑම දිනක එය එසේ සිදු කරනු ලබනවා. පියතුමන් කුමනාකාරයේ අයෙකුදැයි මට තවමත් සිතාගත නොහැකි මෑණියනි. රාවණයින් සිදු කළ දේවල් කොපමණක්ද? එවැන්නෙකු මේ මිහි පිට නැහැ. මේ කතාබහ යන මොහොතෙත් වර්තමාන නුවරඑළිය පිහිටි ප්‍රදේශයේ සීත වෙනුවෙන් ඉදිකරන මාලිගයේ කටයුතු ආරම්භ කර අවසන්. ඒ උද්‍යාන පරිශ්‍රය පිළිබඳ කටයුතු අමරත් ජන්තුත් එක්ව ඉතා විධිමත්ව සාකච්ඡා කරලා සංවිධානය කළා. ජන්තු, මෑනං අපූරු මාලිගයක් වේවි. මයදානවයන් විසින් එහි අධීක්ෂණ කටයුතු අපූරු ලෙස සිදු කරනවා. අමර, ඔබ උද්‍යානය නිර්මාණය කිරීම සඳහා යොදාගන්නේ කුමන ශාකයද? ශෝකය නැති කිරීමට නම් ඉතින් මොනවාද? ඔබම කියන්න. ශෝකය දුරු කිරීමේ ශක්තිය ගැබ්බ පවතින්නේ අශෝක වෘක්ෂයේ මිස වෙන කුමකද? ඔබ නම් විශ්මිත උද්‍යාන නිර්මාණකරුවෙක් අමර. නෑ ජන්තු, මම පුලස්ති ඍෂිතුමාගෙන් ලද ඖෂධීය දැනුම භාවිතා කිරීමක් පමණයි. මහරාවනා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නේ රැහේ ලේ උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. සත්‍යයක්ද? ඔබට වෙනත් කිසිවෙකුට නොකියූ රහසිගත ඖෂධ සංයෝග පවා පුලස්ති ඍෂිතුමන් උගන්වා තිබෙනවා කියන්නේ? රහසිගත බොහෝ ඖෂධ සංයෝග උගන්වා ඇති බව සත්‍යයක් තමයි. නමුත් කිසිවෙකුට නොකියූ නොවේ. ඒ කිව්වේ අමර? ඒ කිව්වේ ජන්තු, පුලස්ති ඍෂිතුමා සියල්ල රාවණා රජුට උගන්වා තිබෙනවා. ඔහුට නොඋගන්වා මට ඉගැන්වුව කිසිවක් නැහැ. ජන්තු තමරත් මාලිගේ අවට අශෝක ඇතුළු වෘක්ෂ සිටුවීම් ගැනත් මෙතනදි සාකච්ඡා කළා. ඒ අතර අපි ආයමත් රාම ලක්ෂ්මණ සොයා ආ යුතුයි. මේ ඉන්නේ සුග්‍රීව. දහස් ගණන් රකුසන්ගේ ආරක්ෂාව මැද සිටින රාවණා සියලු බලයෙන් යුක්තයි. ඔහුගේ රාක්ෂ සමාගම කොයි වීදැයි මා දන්නේ නෑ රාම. නමුත් ඔබ මට පොරොන්දු වුණා මට සීත නැවත සොයා දෙන බවට සුග්‍රීව. ඔව්, රාවණා කොහෙ සිටියත් මම ඔහුගේ පරිවාර රකුසන්ද මරා ඔහුත් මරා ඔබේ යෞවනිය ඔබට රැගෙන එන්නම් රාම. ඔබට පින් සිඳු වේවා සුග්‍රීව. රාම, ඔබේ දීන බවින් ඔබ මිදෙන්න කිසිවක් ශෝක නොකරන්න. ඔබ වැන්නෙකුට එවැනි පහත් ගති නොගැලපෙන බව සිතන්න. එහෙත් කුමක්ද? මමත් ඔබ ලෙසටම පීඩාවට පත්ව සිටින්නේ. නමුත් මා ඔබ මෙන් වැළපුම් ගෙන සිටින්නේ නැහැ. මහරාවනා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්කුන්නේ රැහේ ලේ උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. සුග්‍රීව රාමට එහෙම කිව්වම රාම සියුම් ලැජ්ජාවකින් පසු බැස්සා. රාම සුග්‍රීවට මෙහෙම කිව්වා. සුග්‍රීව, ඔබ වැන්නෙකු මිත්‍රයෙකු වීම
කොතරම් භාග්‍යයක්ද ඔබ මගේ ඥාතියක වන්නේ නම් මා තවත් සතුටු වන්නෙමි. රාම, මා ඔබේ මිත්‍රයෙකු බව සත්‍යයි. එනිසා කිසි විටක මා පවසන කිසිවක් අනකිරීම් ලෙස නොගන්න. ඒවා ඔබේ ජයග්‍රහණය කරා පිණිස වන මිත්‍රශීලී වචනම බව සිතන්න. ඔබේ වදන් වලින් මම ශක්තිමත් වේ සිටිමි. එයින් ලද ශක්තියෙන් මා ඔබට දුන් පොරොන්දුව නොවලහා ඉටු කරමි සුග්‍රීව. හොඳයි රාම, ඔබේ වදන් වලින් මා චිත්ත ප්‍රීතිය ඇතුව කල්හරිමි. ඔබ මගේ කාර්ය ඉටු කළා යන්නේ අරුත. මා ඇතුළු මගේ පරිවාර සමූහයා ඔබේ සීතා ඔබට ගෙන දීමේ සුබ මොහොත පැමිණියා යන්නමයි. මේ විදිහට දෙන්න තම තමන්ගේ කාර්යයන් ගැන දෙන්නටම විශ්වාසවන්ත පොරොන්දු දුන්නා. ඔය අතරේ ලංකාපුරේ ඉඳන් විභීෂණ මෙහෙම හිතුවා. මේ පිටසක්වල පහර දීම ඉක්මනින් සිදුවනවා නම් පරාජය හෝ ජයග්‍රහණයද ඉක්මන්වනු ඇති. එසේ නොමැතිව කිසිදු වෙනසකින් තොරව රාජ්‍ය පැවතීම මට මහත් හිසරදයක්. වහාම මේඝනාද කැඳවිය යුතුයි. විභීෂණ මේඝනාදට පැමිණෙන ලෙසට පණිවුඩයක් පිටත් කළා. දැන් විභීෂණගේ සැලැස්ම මොකක් වෙන්න පුළුවන්ද? අපි හෙටත් හරියටම රාත්‍රී 7:01ට රාක්ෂායනී තුලින් මුණ ගැහෙමු. මීට සහස්‍රමුඛ රාවණ. සහස්‍රමුඛ රාවණ. මහා රාවණ දෙවන සම්ප්‍රාප්තිය. රාක්ෂායනය. යක්කුනි රහේ. ගිලි උරුමයේ. සත්‍ය කතාන්දරය. උරසිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. FM.